ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක දේවින්ද විජේකෝන් ආචාර්යතුමා සමඟ අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු. සුබෝදසනක් දරුවනේ, සුපුරුදු පරිදි ඔගොල්ලෝ නැවත ජීව විද්‍යා පාඩම් මාලාවත් එක්ක එකතු වෙලා ඉන්නේ. එතකොට ගිය සතියේ වෙනකොට පුතේ අපි ඔගොල්ලොන්ට මතකයි මූලික වශයෙන් අපි සාකච්ඡා කරමින් හිටියේ පෘථුවිය සම්භවය වුණේ කොහොමද, ඊට පස්සේ පෘථුවිය මත ඇති වුණු මූලික වෙනස්කම් මොනවද, ඒ වෙනස්කම්වල ප්‍රතිඵලයක් විදිහට අපි සාකච්ඡා කළා පෘථුවියේ ආදි අවදියේ පැවතුණු සාගර රසායනික ද්‍රව්‍ය වලින් සුලබ විශේෂයෙන් ජීවයේ ගොඩනැගීම සඳහා දායක වන රසායනික ද්‍රව්‍ය වලින් පිරුණු සුප් එකක් වගේ ව්‍යුහයක් බවට පරිවර්තනය වුණා, ආදි සූපය කියලා අපි කියනවා. එතකොට අන්න ඒ උණුසුම් සාගර තුල කාලය ගත වීමේ ප්‍රතිඵලයක් විදිහට මුල්ම ජීවීන්, හරි ප්‍රඥාෂ්ටික ඒකසෛලික ජීවීන් බිහි වුණා කියන කාරණාව අපි සාකච්ඡා කළා. එතකොට මේ ප්‍රඥාෂ්ටික ජීවීන්ගේ ඇතිවීම අදට වසර බිලියන 3.5කට විතර වගේ කලින් තමයි ඇති වුණා කියන කාරණාව අපි සාකච්ඡා කළේ. එතකොට මේ වෙනකොට ඒක ඔගොල්ලොන්ගේ ඔළු තුල තැම්පත් වෙලා තියෙනවා කියන කාරණාවම මම විශ්වාස කරනවා. පොතේ මේ බිහිවීමේ ඉඳලා නැවත කාලය ගත වෙලා තවත් අවුරුදු බිලියනයක් විතර වගේ මේ පරිණාමික ක්‍රියාවලිය සිදුවීගෙන යනකොට මුල්ම ප්‍රභා සංශ්ලේෂක ජීවීන් නැති වෙනවා අදට වසර බිලියන 2.7කට කලින්. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂණය කරනවා. අපි දන්නවා ඕලෙවල් කාලේ ඉඳලම ප්‍රභා සංශ්ලේෂණයේ අතුරුඵලයක් විදිහටයි ඔක්සිජන් වායු ගොල්ලට නිදහස් වෙන්නේ. මේ ඔක්සිජන් නිසා අන්න මුල්ම වතාවට පෘථුවිය ආශ්‍රිත පරිසරය ඔක්සිජන් සහිත පරිසරයක් බවට පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. සාගරයේ ඔක්සිජන් මට්ටම ඉහළ යනවා. අතිරේකව තියෙන ඔක්සිජන් සාගර කලාපයෙන් බැහැර වෙලා වායු ගෝලයටත් එකතු වෙනවා. ඔක්සිජන් කියලා කියන්නේ පුතේ බොහොම සක්‍රීයයි. ඔක්සිජන් මගින් ඔක්සිකරණ ක්‍රියාවලීන් ආරම්භ වෙනවා. විශේෂයෙන් පස මත තිබුණු යකඩ වගේ දේවල් ඔක්සිකරණය වෙලා ඔක්සිජන් එක්ක එකතු වෙලා යකඩ ඔක්සයිඩ් නිර්මාණය වෙනවා. මේ කාලයේ වෙනකොට පෘථුවියේ පාංශු පැතිකඩ පරීක්ෂා කරලා බැලුවොත් මේ රතු දුඹුරු පැහැයට හැරුණු යකඩ ඔක්සයිඩ් ඔක්සිජන් ඇතිවීමේ මුල්ම ලක්ෂණ පෘථුවියේ දැක ගන්නට පුළුවන්. අදටත් පොසිල සාක්ෂි හොයාගෙන යනකොට, පෘථුවියේ ගැඹුරට යනකොට, පාෂාණ ස්තර විශ්ලේෂණය කරනකොට අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර මේ කාරණා ඔක්කොම අපි කතා කළේ ප්‍රභා සංශ්ලේෂකයන් නැතිවීම කියන්නේ අද ඉඳලා ගත්තොත් වසර බිලියන 2.7කට විතර වගේ පෙර කාලය ගැන. එතන ඉඳලා අද පාඩම අපි ආරම්භ කළොත් පුතේ, දැන් ප්‍රඥාෂ්ටිකයන් බිහි වෙලා, ප්‍රඥාෂ්ටිකයන් කියලා කිව්වේ මූලික වශයෙන් ඒගොල්ලෝ තුල නැහැ න්‍යෂ්ටික සංවිධානයක්. හරි, සංවිධානයේ වූ න්‍යෂ්ටියක් ඒගොල්ලෝ තුල දක්නට ලැබෙන්නේ නැහැ. මේගොල්ලොන්ගෙම පරිණාමික ක්‍රියාවලියේ ඉස්සරහට යනකොට සරල ප්‍රඥාෂ්ටිකයන් තනි ශෛලයකින් ආරම්භ වුණේ. ඒගොල්ලෝ පුතේ කාලෙත් එක්ක බොහොම පුළුල් රූපීය විවිධත්වයක් පෙන්눔 කරන්න පටන් ගත්තා. රූපාකාරව වෙනස් වූ ජීවීන් සමූහයක් කාලෙත් එක්ක ඇති වෙන්න පටන් ගත්තා. එතකොට පරිණාමික ක්‍රියාවලිය සිදුවීගෙන යනකොට එකිනෙකට ව්‍යුහාත්මක ලෙස වෙනස් තරමක් සංකීර්ණ ශූන්‍යෂ්ටික සෛල ඇති වුණා කියන කාරණාව මුලින්ම කතා කරනවා. එතකොට ඒ පුතේ ප්‍රථම ශූන්‍යෂ්ටික, එහෙම නැත්නම් යූකැරියෝටා ෆොසිල හම්බ වෙන්නේ අපිට දැනට වසර බිලියන 1.8ක් විතර වගේ කාලයකට පෙර. ඒ කියන්නේ ඔගොල්ලෝ ආපහු කල්පනා කරන්න, පෘථුවියේ සම්භවය ගැන අපි කතා කරන්නේ දැනට වසර බිලියන 4.5කට එහා පැත්තේ. හරි, ඊට පස්සේ ප්‍රඥාෂ්ටිකයන්ගේ ඇතිවීම, මුල්ම ජීවීන්ගේ ඇතිවීම බිලියන 3.5කට පෙර. ආපහු අවුරුදු බිලියනයක් විතර වගේ ආසන්න වශයෙන් ගියාම මුල්ම ප්‍රභා සංශ්ලේෂකයන්ගේ ඇතිවීම බිලියන 2.7කට පෙර. ආපහු වසර බිලියනයක් විතර වගේ කාලය ගත වුණාම බිලියන 1.8කට පෙර තමයි මේ මුල්ම ශූන්‍යෂ්ටිකයන්ගේ ඇතිවීම පුතේ අපිට මේ පරිසරවල වාර්තා වෙන්නේ. එතකොට දැන් මේ වසර පුතේ මම නැවත නැවත සඳහන් කරේ මේක ඇතුලේ තියෙන මේ ආකර්ෂණීය, එහෙම නැත්නම් අහගෙන ඉන්න ආස හිතෙන කතන්දරයට වඩා විභාගයට සූදානම් වීමේදී ඒගොල්ලෝ ප්‍රශ්නවලට ගොනු කරන්න පුතේ මේ වසර
එතකොට මුල්ම ප්‍රභා සංශ්ලේෂකයන් නැති වුණු කාල සීමාවන්, එතකොට මේකට ආසන්න උත්තර කීපයක් දීලා ඔගොල්ලොන්ට ඒ විභාග මානසික තත්ත්වයේ යටතේ නිවැරදි උත්තරේ කෝකද කියලා හොයාගන්න බැරි විදිහට වටපිටාවන් ප්‍රශ්න පත්‍රයක් තුල ගොඩනගලා තියන්න පුළුවන්. ඒ නිසා ඔගොල්ලෝ මේ පාඩමට අදාළව ෂෝට් නෝට් එකක් මාත් එක්ක ගොනු කරගෙන යනකොට ඔගොල්ලෝ පාඩම් කරන සාමාන්‍ය නෝට් එකත් ළඟ තියෙන ගමන් ඒක ඇතුලේ මම මේ කියන විශේෂ කාරණා මේ දින වකවානු පොතේ වැඩි අවධානයක් සහිතව පාඩම් කරලා තියෙනවා. ඊට අමතරව ඔගොල්ලොන්ට නිර්දේශ කරලා තියෙන පොත්වල පුතේ සඳහන් වෙනවා ප්‍රොටිස්ටාවන්ට අයිති, හරි, ප්‍රොටිස්ටාවන්ට අයිති වන රෙඩ් ඇල්ගා කෙනෙක්, හරි, රතු පැහැති ඇල්ගාවක් පොසිලයක් තමයි සාමාන්‍යයෙන් පැරණිම මට්ටමේ පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් විදිහේ පොසිලයක් අපිට හම්බ වෙන්නේ වසර බිලියන 1.2කට විතර වගේ කලින්. හරි, එතකොට ඒ වාගේ ආයු කාලයන් එක තමයි මේගොල්ලෝ තීරණය කරන්නේ මුල්ම සූන්‍යෂ්ටිකයන් වසර බිලියන 1.8කට පමණ පෙර ඇතිවන්නට ඇති කාලය ගත වීගෙන යනවා. පොසිල සාක්ෂි අපිට හම්බ වෙනවා බිලියන 1.2කට පමණ පෙර රතු ඇල්ගාවන්ට අයිති. එතකොට ඒ විදිහට තමයි පුතේ මේ මුල්ම සූන්‍යෂ්ටිකයන්ගේ සත්‍යනෂ්ටික සංවිධානයක් තියෙන ජීවීන්ගේ බිහිවීම ඇති වෙන්නේ. එතකොට මේගොල්ලොත් මතක තියාගන්න සත්‍යනෂ්ටික සංවිධානයක් තියෙන ජීවීන් වුණාට මේගොල්ලො තුලත් අර බහු සෛලිකතාවයන් නැති වෙලා තිබුණේ නැහැ. එතකොට මේගොල්ලොත් ඔක්කොමලා වගේ ඒකනෂ්ටික ජීවීන් විදිහට තමයි අපි මූලික වශයෙන් හඳුනාගන්නේ. එතකොට මේ ඇති වුණු තනි සෛලයකින් ගොඩ නැගුණු සූන්‍යෂ්ටිකයන් සත්‍යනෂ්ටික සංවිධානයක් සහිත ජීවීන් පෘථුවියේ හැම පරිසරයකම වගේ ව්‍යාප්ත වෙලා යන්න පටන් ගන්නවා. විශේෂයෙන් තෙතමනය සෙවන සහිත ජලජ පරිසරය තුළ බොහොම සීග්‍රයෙන් ව්‍යාප්ත වෙලා යනවා. ඒකට බොහොම පහසු වටපිටාවකුත් පුතේ ගොඩනැගෙනවා. මොකද සාගරය මේ වෙනකොට අපි දන්නවා අර මුලදි කතා කරපු රසායනික පරිණාමයේ ප්‍රතිඵලයක් විදිහට පෝෂක වලින් බොහොම සුලභ තත්වයකයි තියෙන්නේ. මේ නිසා ආහාර සොයාගෙන තමුන්ට සුදුසු වාසස්ථාන සොයාගෙන පුතේ මේ මුලින්ම ඇති වුණු ප්‍රඥාෂ්ටික ජීවීන් පස්සේ වසර ගණනාවකට පසුව බිහි වුණු සත්‍යනෂ්ටික ජීවීන් පුතේ සෑම ස්ථානයක් පාසාම හරි මේගොල්ලෝ ව්‍යාප්ත වෙලා යනවා. මේගොල්ලෝ කියනවා ඉතා ඉහළ උෂ්ණත්ව තිබුණු ජලය සහිත උණුදිය උල්පත් ආශ්‍රිත පරිසර, ගිනි කඳු ආශ්‍රිත පරිසර, විෂ වායු සහිත සල්ෆ වගේ දේවල් අඩංගු පරිසර, සමහර වෙලාවට අම්ල වගේ දේවල් සහිත උල්පත් වගේ ස්ථාන, ඒ හැම එකකම වගේ පුතේ මේගොල්ලෝ රූපාකාරව වෙනස්, පරිණාමික ස්වභාවයේ වෙනස්, එකිනෙකාට යම් යම් සමානකම් පෙන්වන සමානකම් පෙන්වන්නේ නැති ජීවීන් නැති වෙලා ගියා. එතකොට මේ කාලය තුළ යම් විකෘතිතාවයන් නිසා පුතේ නව ජීවීන් නැති වෙන්නත් ඇති, නව සෛල ඇති වෙන්නත් ඇති. එතකොට එක එක්කෙනා එකිනෙකාට වෙනස් වූ වේගවලින් කාලයත් එක්ක පුතේ පරිණාමයේ වීගෙන යනවා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි ඊගාවට කතා කරනවා විරාමයෙන් පස්සේ. එතකොට මේ ඇති වීගෙන ගිය සූන්‍යෂ්ටිකයන්, හරි, මේ සූන්‍යෂ්ටිකයන් විවිධාංගීකරණය වුණේ කොහොමද? එකිනෙකාට වෙනස් රූපාකාර සහිත ජීවීන් බවට පත් වෙලා අද පවතින අපි අද හඳුනා ගන්නා ජීවීන් බවට පත් උනේ කොහොමද? එතකොට අද අපි හඳුනා ගන්නා ජීවීන්ගේ ආදිතමයන්, අපි කියනවා පූර්වජයන්, මේ මුලින්ම ඇති වුණු සූන්‍යෂ්ටිකයන් වෙන්න ඇති. එතකොට ඒ සූන්‍යෂ්ටිකයන්ගෙන් ආරම්භ වෙලා අද පවතින විවිධත්වයේ දක්වා මේක වෙනස් වුණා. පුංචි විරාමයකට යමු. විරාමයෙන් පස්සේ අපි සූන්‍යෂ්ටිකයන්ගේ විවිධාංගීකරණය මොන විදිහට ඇති වුණේ කියන කාරණාව අපේ විෂය නිර්දේශයේ තියෙන ප්‍රමාණයට සහ ඊට පොඩ්ඩක් එහා පැත්තෙන් අත්‍යවශ්‍ය කරුණුත් සහිතව සාකච්ඡා කරමු. ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක දේවින්ද විජේකෝන් ආචාර්යතුමා සමඟ අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු. හරි, අපි නැවත විරාමයට පස්සේ අපි සාකච්ඡා කරමින් හිටපු මාතෘකාවේ නැවතත් අපි ඉදිරියට ගමන් කරනවා. සූන්‍යෂ්ටිකයන්ගේ විවිධාංගීකරණය ගැනයි මූලික කාරණා අපි සාකච්ඡා කරමින් හිටියේ. එතකොට පුතේ, දැන් වර්තමානයේ හම්බ වෙන බොහෝමයක් සත්ව වංශ සලකලා බැලුවොත් ඒගොල්ලොන්ගේ සම්භවය, ඒගොල්ලොන්ගේ ඇතිවීම, ඒගොල්ලොන්ගේ විවිධාංගීකරණය පුතේ ආරම්භ වෙන්නේ මේ කේම්බ්‍රීය
අවධිය කියන තැන ඉඳලා. එතකොට දැන් මේ පැහැදිලි කිරීම තුළ මේ කේම්බ්‍රීය අවධිය, ඒ වගේ මේ භූවිද්‍යාත්මක කල්පයන්, ඉයෝන කීපයක් ගැන, යුග කීපයක් ගැන වචන කියවෙනවා. එතකොට දැන් ඒක අපි හරි, එතකොට ඊගාව දවසේ පාඩම විදිහට අපි මූලික වශයෙන්ම ආරම්භයේ කතා කරන්නේ මේ යුග ටික මොනවද, මේ එක් එක් යුගවලදී ඇති වුණු විශේෂතාවයන්, එක් එක් යුගවලදී ඇති වුණු ජීව විද්‍යාත්මක වටිනාකම් මොනවද කියලා. එතකොට මං මේ කොටස පැහැදිලි කරන්න කලින් ඔගොල්ලොන්ට ලබන සතිය සඳහා පුංචි අභ්‍යාසයක් විදිහට, පාඩමට සූදානම් වීමක් විදිහට පුංචි පැවරීමක් මං දෙන්න කැමතියි. එතකොට ඔගොල්ලොන්ගේ නිර්දේශිත ග්‍රන්ථවල තියෙන විදිහට අන්තර්ජාලය භාවිතා කරලා ජීව විද්‍යාව අධ්‍යයනයේදී වැදගත් වෙන මේ භූවිද්‍යාත්මක කල්ප, එතකොට අපේ බුද්ධාගමට අනුවත් කල්ප පැහැදිලි කරනවා. එතකොට බොහොම නිදහස් වෙලාවක අපි කතා කරමු මේ ජීව විද්‍යාත්මක පසුබිම යටතේ කල්පය සහ බුද්ධ ධර්මයේ සඳහන් වෙන කල්පය අතර යම් සම්බන්ධතාවයක් තියෙනවද, වසරවලින් ගත්තොත් ඒ දෙක අතර සම්බන්ධයක් ගොඩනගන්න පුළුවන්ද කියන කාරණාව. එතකොට මේ සඳහන් කරන ඉයෝන මොනවද, ඊට පස්සේ ඒවා බෙදලා තිනව පුතේ නැවත යුගවලට. එතකොට මේ යුගවලට බෙදලා ඉයෝන ආශ්‍රිතව සිදුවුණු මූලික කාරණා, ඒ යුගවලදී සිදුවුණු මූලික කාරණා මොනවද කියලා රෆ් නෝට් එකක් ඔකල හදාගන්න. එතකොට ඒකේ තියෙන දුර්වලතාවයන්, ඒකට එකතු වී යුතු කරුණු මොනවද, දෝෂයක් තියෙනවා මොනවද, ඒවා නිවැරදි කරගන්නේ කොහොමද කියන කාරණාව ඊළඟ දවසේ ආරම්භයේදී අපි බලමු. එතකොට මේ කොටස තුලදී මං ඉයෝන කීපයක් පිළිබඳව, යුග කීපයක් පිළිබඳව කතා කරනවා. එතකොට ඒ ටිකත් ඔකලොන්ට සපෝට් එකක් වේවි ලබන සතියේ මේ අභ්‍යාස කොටස සම්පූර්ණ කිරීම සඳහා. එතකොට පුතේ මං කතා කරපු විදිහට කේම්බ්‍රීය අවධිය තමයි බොහෝමයක් සත්ව කාණ්ඩවල ආරම්භය සඳහන් කරන්නේ. ඊට අමතරව අද විශේෂයෙන් සාගර පරිසරවල අපිට හම්බ වෙන ස්පොන්ජින්, කාටුන් එහෙකුත් තියෙන්නේ, හරි, ස්පොන්ජින්, නිඩාරියා, මුහුදු එනිමනි වගේ අය, ඊට පස්සේ පොරිෆෙරා කාණ්ඩයට අයත් බොහොම සරල ජීවීන්, මොලස්කාවන් වගේ අය බිහි වෙන්නේ ඊට වඩා පස්සේ, පසු ප්‍රෝටෙරොසොයික් කියන අවධිය වෙනකොට. හරි, එතකොට ඒ කාලේ තමයි මේ නිඩාරියා කාණ්ඩ, මොලුස්කා වගේ අය බිහිවීම ආරම්භ වෙන්නේ. එතකොට දැන් පැරණිම පොන්ජින් වගේ අය අරගෙන ඒගොල්ලොන්ගේ DNA වල විශ්ලේෂණයක් කරගෙන යනකොට පරිණාමික ක්‍රියාවලියත් එක්ක මේ DNA අද පවතින තත්වයට වඩා කොයිතරම් පැරණිද කියන කාරණාව පුතේ අපි විශ්ලේෂණය කරලා බැලුවොත් විද්‍යාචාර්යන් කියනවා වසර මිලියන, හරි, ඔන්න දැන් වසර පුංචි වෙනස් වීමකුත් එන. එතකොට මේ දක්වා අපි බිලියන වලින් තමයි දැනට වසර බිලියන 1.8කට පෙර, 2.7කට පෙර ආදී වශයෙන් තමයි අපි සාකච්ඡා කරගෙන ගියේ. එතකොට දැන් බිලියන 1.2 තමයි අපි කතා කරේ රතු ඇල්ගී පොසිල හමුවීම. එතකොට 1000 ඊට වඩා පහළට එනකොට අවුරුදු මිලියන් වලට අඩු වෙනවා. එතකොට මේ ස්පොන්ජින්ගේ පරිණාමය පුතේ මාක් කරලා තියාගන්න, දැනට වසර මිලියන 700කට පමණ පෙර දී කියන කාරණාව තමයි දැනට තහවුරු කරගෙන තියෙන්නේ. එතකොට දැන් ඒ කාලය වෙනකොට ඒගොල්ලොන්ගේ තිබුණු DNA වල විශ්ලේෂණ අනුව අපිට තේරෙනවා මේ මුල්ම ස්පොන්ජින් පෘථුවිය මත වසර මිලියන 700කට පමණ පෙරදී ඇති වෙන්නට ඇති කියලා. එතකොට දැන් අද පරිසරයේ අපිට ඉතා සුලභව හමු වෙන සන්ධිපාදක ජීවීන් ආත්‍රපෝඩාවන්, ඒගොල්ලොන්ගේ පූර්වජය, දැන් ඉන්න අය නෙමෙයි, ආත්‍රපෝඩාවන්ගේ පූර්වජයන් මුල්පුරුක්, ඊට පස්සේ කෝඩේටාවන්ගේ සරජ්ජුක ජීවීන්ගේ මුල්ම සමාජිකයන්. හරි, එතකොට 700කදී තමයි අපි කතා කරේ ස්පොන්ජින් නැති වුණා කියලා. මම ඒ වසර නැවත නැවත කියන්නේ ඔගොල්ලොන්ගේ ඔළු තුල ඒවා ඒ විදිහට තැම්පත් කළ යුතුයි, මොකද විභාගෙට අහපු අවස්ථාව අපි දැකලා තියෙනවා. ආත්‍රපෝඩාවන්ගේ පූර්වජයන් මුල්ම සමාජිකයන් කෝඩේටා සහ ඒ ආසන්න වෙනත් වංශවල බිහිවීම පුතේ දැනට වසර මිලියන 670කට වගේ කලින් ඇති වුණා කියන කාරණාව තමයි විශ්වාස කරන්නේ. එතකොට දැන් කාලයේ ගතවීමත් එක්ක ඔගොල්ලන්ට පේනවා ප්‍රාග් මට්ටමේ ශූන්‍යෂ්ටික සංවිධානයක් නැති ජීවීන් නැති වුණා. කාලය ගත වෙනකොට ඒකේ ඉස්සරහට ගමන් කරලා ශූන්‍යෂ්ටික ජීවීන්ගේ ඇතිවීමක් අපි කතා කරනවා. ශූන්‍යෂ්ටික ජීවීන් තවදුරටත් සංවිධානය වෙලා බොහොම සරල තනි සෛලයකින් එහා ගිය, සෛල කීපයකින් ගොඩ නැගුණු ජීවීන් බවට
පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් අපි ඉන්නේ කල් ගත වීමේදී දැනට වසර බිලියන දැනට වසර මිලියන 670කට පමණ පෙර. පැහැදිලි නේද? ඊට පස්සේ පුතේ දැන් ඒ කාලයේ වෙනකොට බිහි වුණු මේ මුල්ම ජීවීන් මොලස්කාවන් වෙන්න පුළුවන්, නිඩාරියාවන් වෙන්න පුළුවන්, ස්පොන්ජි ආකාර වෙන්න පුළුවන්. එතකොට ඒ වෙනකොට බිහි වෙලා තිබුණු ඇල්ගී හෝ ප්‍රාථමික ශාක සාගර පරිසරයේ තමයි වැඩිපුර තිබුණේ. එතකොට මේ ඇල්ගී සහ ප්‍රාථමික ශාක ආහාර කරලා ගන්න මේ ජීවීන් පටන් ගත්ත ඒගොල්ලොන්ගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරන්න. එතකොට සතුන් මුල්ම පාරිභෝගිකයන් විදිහට, එතකොට නිෂ්පාදකයන් විදිහට ඇල්ගී සහ ශාක හිටියා. ඊගාව පෝෂක මට්ටම විදිහට පුතේ සතුන් නිර්මාණය වෙනවා. එතකොට ඔගොල්ලොන්ට මතකයි ඕලෙවල් මට්ටමේදීම අපි මේ දේවල් කතා කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ආහාර දාම ආරම්භ වෙන්නේ. එතකොට ප්‍රාථමික නිෂ්පාදකයන් විදිහට ඇල්ගී සහ මූලික මට්ටමේ ශාක තියෙන්නේ නැති, ඒවා ආහාර කරගනිමින් විවිධ සත්ව කාණ්ඩ ඉන්නේ නැති. එතකොට කුඩා මට්ටමේ සතුන් ආහාර කරගන්නා තරමක් බහුසෛලික දියුණු ජීවීන් ඉන්නේ නැති ඒ කාලයේ වෙනකොට. එතකොට පුරුක් දෙක තුනක්, පුරුක් පහක් විතර වගේ උපරිම මට්ටමක් දක්වා ආහාර දාම මේ කාලයේ වෙනකොට ඇති වුණා. එතකොට මේ ආහාර දාම පොතේ ඒ විදිහට රේඛීයවම පවතින්නේ නැතුව ඒවා අතර අන්තර් සම්බන්ධතා ඇති වෙන්න පටන් ගත්තා. එතකොට යම් ශාකයක් ආහාර කළ ගන්න ඒක සෛලිකයෙක්, එයාව ආහාර කළ ගන්න බහුසෛලිකයෙක්, වෙනත් බහුසෛලිකයෙක් පුතේ නැවත අර මුලින් අපි කතා කරපු ඒක සෛලිකය ආහාර කළ ගන්නකොට රේඛීයව තිබුණු ආහාර දාමය ජාලයක් බවට පරිවර්තනය වෙනවා. එතකොට මේ කාලයේදී තමයි අපි කතා කරන්නේ මේ ආහාර දාම ජාල බවට පත්වීම. හරි, එතකොට බොහොම සංකීර්ණ විදිහට පුතේ විවිධ ආහාර ද්‍රව්‍ය අරගෙන විවිධ ඇල්ගී විවිධ ශාක ආකාර මගින් පෝෂණය ලබාගෙන මේ පෝෂණ සම්බන්ධතාවයන් ඉදිරියට ව්‍යාප්ත වෙලා යන්න ඇති. එතකොට අන්නේ ව්‍යාප්ත වීමත් එක්ක ඊට පස්සේ අපි හඳුනා ගන්නා දිලීර වර්ග, ශාක, ඒ විතරක් නෙමෙයි සත්ව ආකාර කොහොමද ගොඩබිම් පරිසරයට එන්නේ නැත්තේ. දැන් මේ දක්වාම අපි සාකච්ඡා කරමින් හිටියේ පුතේ මේ සියලුම කාරණා සාගර නැත්තම් ජලාශ තෙතමනය සහිත ජලජ පරිසරය තුළ තමයි මේ විවිධාංගීකරණයේ මූලික කාරණා අපි කතා කරගෙන යන්නේ. එතකොට දැන් අර ව්‍යාප්තියත් එක්ක දැන් මෙහෙම කල්පනා කරන්නකෝ. එතකොට යම් සත්වයකට සාගර පරිසරය ආරක්ෂාකාරී නොවෙන්න පුළුවන්. හැම වෙලාවෙම මේ ජීවීන් උත්සාහ කරනවා පෝෂණය ලබා ගන්න ගමන් ඒගොල්ලෝ ආරක්ෂා වෙලා ඊළඟ පරම්පරාවක් බිහි කරන්න. එතකොට ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට තමයි පොතේ අද දක්වාම ජීවේ පැවතුනේ. එතකොට එතනින් එහා ගිය අවශ්‍යතාවයන් බොහෝ වෙලාවට සරල කරලා ගත්තම ජීවීන්ට තිබුණේ නැහැ. ඉපදුනාගෙන් පස්සේ ආරක්ෂා වෙනවා, වර්ධනයේ අවශ්‍යතා සඳහා පහසුවෙන් පෝෂණය ලබා ගන්න උත්සාහ කරනවා, නිසි වයසට පැමිණුණාගෙන් පස්සේ ප්‍රජනනය කරලා ඊළඟ පරම්පරාව බිහි කරනවා. එතකොට ඕක තමයි ක්‍රියාවලිය. එතකොට සාගර පරිසරයේ තිබුණු තරංගකාරී බවින් මිදෙන්න අලුත් පරිසර හොයාගෙන යන්න මේගොල්ලෝ තීරණය කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ජීවීන් භෞමික පරිසරයට එන්න පටන් ගත්තේ. එතකොට භෞමික පරිසරය කියන්නේ සාගරයට වඩා තරමක් අපහසු ලක්ෂණ තිබුණු පරිසරයක්. ඒ ලක්ෂණ ටික මොනවද? කවුද මුලින්ම ගොඩබිම පරිසරයට ආවේ? ඒ කාලේ ගොඩබිම පරිසරයේ ජයගන්න තිබුණු අභියෝග මොනවද? පුංචි විරාමයකට පස්සේ අපි නැවත සාකච්ඡා කරමු. ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක දේවින්ද විජේකෝන් ආචාර්යතුමා සමඟ අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු. පොතේ අපි සාකච්ඡා කරමින් හිටියේ සාගර පරිසරයෙන් මිදිලා කොහොමද ජීවීන් භෞමික පරිසරයට එන්නේ කියන කාරණාව. එතකොට මතක තියාගන්න ඕනි මුලින්ම තමයි මේ ජීවීන් භෞමික පරිසරයට එන්නේ. එතකොට හිතේ මවාගන්න රූපසටහනක් සාගරය තියෙනවා. සාගරය ආශ්‍රිතව සරල මට්ටමේ ශාක ඇල්ගී ගහනයි. ගොඩබිම් පරිසරය වර්ෂාව නිසා තෙත් වෙනවා. නමුත් තාම ගොඩබිම් පරිසරයේ ශාක සතුන් ඇල්ගී කිසිවක් නැහැ. එතකොට මේ මෑත කාලේ අපිට අඟහරු ග්‍රහයාගෙන් ලැබුණු ඡායාරූපවල තියෙනවා වගේ පෘථිවියත් ඒ දවස්වල දුඹුරු පැහැති, රතු පැහැති, අඳුරු පැහැති පාෂාණවලින් බහුල පරිසරයක් වෙන්න ඇති. නමුත් අඟහරු ග්‍රහයාට වඩා ඒ චන්ද්‍රිකා ඡායාරූපවල තියෙන අඟහරු ග්‍රහයාගේ රූපසටහන් වලට වඩා පෘථිවියේ යම් වෙනසක් පැවතුණා නම් පුතේ
ඒ වෙනකොටත් පෘථුවියේ සෑහෙන කලාපයක් මේ ජීවීන් සහිත සාගරවලින් ආවරණය වෙලා තිබුණා. ජලය උපරිම මට්ටමකින් තිබුණු නිසා වර්ෂාපතනය අකණ්ඩව සිදු වුණා. ඒ නිසා පස තෙත්ත්වයේ තියෙන්නේ නැති. මේ පස තෙත්වීම පුතේ සාගර පරිසරයේ හිටපු ජීවීන්ට ක්‍රමයෙන් ගොඩබිමට එන්න පහසුවක් වෙන්න ඇති. එතකොට මේ තෙතමනේ රැඳුණු ස්ථානවල මුලින්ම ඇල්ගී සහ ප්‍රාථමික ශාක ආකාර ඇති වෙන්න පටන් ගත්තා. ඒ නිසා ඔගොල්ලෝ මවන්න චිත්‍රයක් අර දුඹුරු පැහැයට හැරිලා තිබුණු ගොඩබිම් පරිසරය ජලයෙන් තෙත් වෙලා අඳුරු දුඹුරු පැහැයකට හැරෙන්නේ නැති ඒ මත අර අලුතෙන් කපපු වේල්ලක් මත පාසි බැඳෙනවා වගේ මුල්ම ශාකාකාර මුල්ම ඇල්ගී ආකාර අන්න පුතේ ගොඩබිම වාසභූමි කරගන්න. ඒ වාසභූමි කර ගැනීම එතනින් එහාට ඒගොල්ල ක්‍රමයෙන් ව්‍යාප්ත කරමින් යනවා. එතකොට මේ ඉදිරි පාඩමකදී අපිට සාකච්ඡා කරන්නත් තියෙනවා. මන් දැනට පූර්ව ආරම්භයක් විතරක් ගන්නම් මේකට. ගොඩබිම් පරිසරය පුතේ ජලජ පරිසරයට සාපේක්ෂව සංසන්දනය කරලා බලනකොට එක වියලියක ජලජ පරිසරයේ ජීවියෙක් ඉන්නකොට ජලය තුල භෞතික විද්‍යාවේදීත් ඔයගොල්ලෝ කතා කරනවා යම් උඩුකුරු තෙරපුම් බලයක් තියෙනවා. ඉපිලීමේ හැකියාවක් තියෙනවා. එනිසා පතුල මත තියෙන ශාකයකට පුතේ එයාගේ පත්‍ර කඳ ඉහළට ඔසවාගෙන ඉන්න විශේෂ සන්ධාරක පටකවල අවශ්‍යතාවයක් නැහැ. නිකම් මතක් කරලා බලන්න මාළු ටැංකියක් හදන අවස්ථාවක් කඩෙන් ගෙනාපු හයිඩ්‍රිල්ලා හරි වැලිස්තේරියා හරි මොනවා හරි ජලජ ශාකයක් ටැංකියේ පතුලේ තියෙන වැලි අතර රඳවලා තැබූ අවස්ථාව සිහියට ගත්තම ඒ පැලෑටි ඔක්කොම පුතේ අර වැලිත් එක්ක ටැංකිය පතුලේ වැතිරිලයි තිබුණේ. ටැංකියට වතුර පුරවනකොට අර ඉපිලීමේ ලක්ෂණ නිසා පැලෑටිය පුතේ ඉහළට එසවිලා තිබුණා. හැබැයි ගොඩබිම් පරිසරයේදී මේ කාරණාව කරන්න වායුගෝලයේ තිබුණු උඩුකුරු තෙරපුම ප්‍රමාණවත් උනේ නැහැ. එතකොට විරල පරිසරයක්. ඒ නිසා ශාකවලට අවශ්‍යතාවය ආවා පොළවෙන් ඉහළට වර්ධනය වෙන. මොකද දවල් කාලයේ විශේෂයෙන් පොළව රත් වෙනවා. එතකොට තෙතමනේ සහිත ස්ථානයක මේ පැලෑටි ඇති වෙලා තිබුණත් මේවා අර කඳ මුල් පත්‍ර බවට බෙදිලා තිබුණු ශාක නෙමෙයි. අපි කියනවා තලසාකාර දේහයක් තිබුණු ශාක, විභේදනයක් නැති ශාක. මේවා පුතේ පොළව මත වැතිරිලයි වැඩිලා තිබුණේ. එතකොට පොළව රත් වෙනකොට ශාකත් රත් වුණා. ඒ නිසා ඒවා වියලිලා මැරිලා යන්න ඇති. ඒ නිසා ශාකවලට තිබුණ අභියෝගයක් ජයග්‍රහණය කරන්න ඉහළට වැඩෙන්න නම් ශක්තිමත් පටක ඇති කරගැනීමේ අවශ්‍යතාවයක් තිබුණා. එයාගේ කඳ ඍජුව තබා ගැනීම සඳහා. එතකොට පොළවෙන් නැතිවන රත්වීම වියලෙන්න තියෙන ප්‍රවණතාවය යම් ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන්. ඒ හැර බොහොම පහසුයි අපිට හිරු එළිය හොයාගෙන යන්න ඉහළට වර්ධනය වෙනවා. ඒ නිසා ශාක සන්ධාරක පටක ඇති කරගත්තා. ඊට අමතරව පුතේ දවල් කාලයේ සූර්ය රශ්මිය නිසා ජලය ඉවත් වෙලා වියලිල යන්න තිබුණු ප්‍රවණතාවය අඩු කරගන්න ඒගොල්ලෝ වියලීම පාලනය කිරීම සඳහා යම් යම් උපක්‍රම උත්සේදනය පාලනය කිරීම සඳහා යම් යම් උපක්‍රම අනුගමනය කරා. එතකොට මේ කාරණාව තමයි අපි කතා කරන්නේ. වසර මිලියන 500කට වගේ පෙර කාලයේදී තමයි, දැනට වසර මිලියන 500කට වගේ පෙර කාලයේදී තමයි දිලීර ශාක සතුන් මේ විදිහට පුතේ භෞමික පරිසරය ඝනාවාසීකරණය ආරම්භ කරන්න. හරි, එතකොට ඝනාවාසීකරණය කියන පදය විශ්ලේෂණය කරගත්තොත් භෞමික පරිසරයට ඇවිත් ඒක තුළ ව්‍යාප්ත වෙනවා, ඝනාවාස ඇති කරගන්නවා, ආරම්භ වෙනවා. එතකොට භෞමික ඝනාවාසීකරණය වූ ශාක සලකලා බැලුවොත් ඒවාට අභියෝග තිබුණු බව අපි කතා කළා. ඊට අමතරව මේ ගොඩනැගුණු සන්ධාරක පටක හරහා, එමෙ නැත්තම් අපි ඒවට කියනවා සනාල පටක, සෛලම සහ ෆ්ලෝයම පටකය. මේ සෛලම් සහ ෆ්ලෝයම් පටක හරහා පුතේ ඛනිජ අයන ජලය පරිවහනය කළා, ආහාර පරිවහනය කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරගත්තා. එතකොට ඒ විදිහට පුතේ මේවා ස්වභාවයේ වෙනස් වෙමින් සංකීර්ණ ශාක බවට වඩා දියුණු ශාක බවට පරිවර්තනය වීම ආරම්භ වුණා. ජලහානිය වළක්වන්න ඉටිමය ආවරණයක් සහිත මතුපිට ව්‍යුහයන් මේ ශාක ගොඩනගා ගත්තා. කඳ මුල් පත්‍ර බවට විභේදනය වීම ආරම්භ වුණා. ඒ ඔක්කොම විවිධාංගීකරණයන් අපි කතා කරන්නේ ඔය වසර මිලියන 500කට වගේ කලින් පෘථුවියේ භෞමික පරිසරයට ඇවිත් එතනිදලා මිලියන 500ක් කට කිට්ටු කාලයක් අද දක්වාම පුතේ මේ ක්‍රියාවලිය ක්‍රමයෙන් ඉදිරියට යමින් ඉන්නවා. එතකොට දැන් දිලීර ගැන කතා කළොත් අද වෙනකොටත් පුතේ මේ ශාකත් එක ආශ්‍රිතවම තමයි මේ දිලීර
අපිට හම්බ වෙන්නේ. එතකොට විශේෂයෙන් මේ මුල් පද්ධතිය ආශ්‍රිතව දිලීර ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට ශාක භෞමික පරිසරය ඝනාවාසීකරණය ආරම්භ කරනකොටම ශාකත් එක්කම මේ දිලීරත් ගොඩබිම් පරිසරයට ආවා කියන කාරණාව තමයි විශ්වාස කරන්නේ. ඒ සම්බන්ධතාවයේ පුතේ බොහෝ වෙලාවට අද දක්වාම තියෙනවා. දියුණු ශාක, දිලීර ශාකවල මුල් සමග පුතේ අන්තර් සම්බන්ධතා සහිතව තමයි ඒගොලු අදටත් ජීවත් වෙන්නේ. එතකොට වසර මිලියන 40ක් විතර වගේ තමයි අපිට සාක්ෂි තියෙන්නේ මෙන්න මේ කාලයේ වෙනකොට මේ තත්ත්වයන් නැති වෙන්නට ඇති කියන එක. එතකොට එතන ඉඳලා අද දක්වාම පුතේ මේ ක්‍රියාවලිය මේ විදිහට ඉස්සරහට ගියා. ඊට පස්සේ ශාක, දිලීර, ඇල්ගී හැරුණම මුල්ම සත්ව කාණ්ඩයන් විදිහට පුතේ ගොඩබිමට ආවේ කෘමීන් සහ මකුළුවන්, විශේෂයෙන් ආත්‍රපෝඩා කාණ්ඩ. එතකොට එක අවුරුද්දක ප්‍රශ්නයකුත් තිබුණා. පහත දැක්වෙන ජීව කාණ්ඩ අතරින් මුලින්ම ගොඩබිමට ආපු ජීවීන් කවුරුන් වෙන්නේ නැතිද කියලා. එතකොට ඒකේ එක උත්තරයක් විදිහට මකුළුවෝ තිබුණා. ගොඩක් ළමයි පුතේ දැන් මකුළුවෙක් ඉස්සෙල්ලාම ගොඩබිමට එන්නේ නැති කියන කාරණාව ඒ තරම් හිතුවේ නැහැ. ඒ නිසා ගොඩක් අය ඒ වර්ණය තෝරාගත්තේ නැහැ. එතකොට මතක තියාගන්න මේ මුලින්ම පුතේ ජලජ පරිසරයෙන් ගොඩබිමට ආපු සත්ව කාණ්ඩ විදිහට අපි සැලකන්නේ ආත්‍රපෝඩා කාණ්ඩ. ඊට පස්සේ ජලජ පරිසරය ආශ්‍රිතවම ගොඩබිම් පරිසරයට එන්නත් කලින් එතකොට ඒ කියන්නේ දැනට වසර මිලියන 365කට විතර වගේ කලින් තමයි කණ්ඩික වරල් සහිත මත්සේකුගෙන් මුල්ම සිව්පාවා ඇති වෙන්නේ නැති කියන කාරණාව විශ්වාස කරනවා. එතකොට අපේ අපි හටගන්නා මිනිසා දක්වා එන පරිණාමයේදී ශීරපායි කාණ්ඩ ආරම්භ වීම අපි කතා කරන්නේ දැනට වසර මිලියන 365කට විතර වගේ කලින්. ඊට පස්සේ ඒ ඇතිවීමත් අපි මත්සේකුගෙන් මේ ශීරපායි සතුන් නැති වුණා කියන කාරණාව තමයි කතා කරන්නේ. එතකොට මේ මත්සයා ඊට කලින් බොහොම සරල මට්ටමේ හිටපු ඒකසෛලික ජීවියෙක් වෙන්නේ නැති, යාගෙන් යම් බහු සෛලික ජීවියෙක්, පණු ආකාර ජීවියෙක් ඇති වෙන්නේ නැති, එයා පරිණාමයේ වෙලා මේ මත්ස්‍යාකාර හැටගන්න නැති පිස්කේස් කියලා කියන ආරම්භක මේ කණ්ඨික වරල් සහිත මත්ස්‍යා තමයි මුල්ම සිව්පා ආකාරයේ ඇති වෙන්නේ නැති කියන කාරණාව පුතේ සාකච්ඡා කරන්න. එතකොට දැන් ප්‍රයිමේට්ස් ගත්තොත්, ඒ කියන්නේ අපේ පරිණාමයේ කියන කාරණාව ගත්තොත්, අපේ පෙළපත, මානව පෙළපතේ ආරම්භය මේ මෑතම යුගයේ සිදුණු කරුණක් විදිහට තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ මිලියන 6කට 7කට වගේ පෙර, මේ ඊටාම මෑත කාලේ පෘථුවේ වයසත් එක්ක සංසන්දනය කරනකොට මිලියන 6ක් කියලා කියනකොට පුතේ වසර වලින් ඊටාම ලොකු ඉලක්කමක්. නමුත් පෘථුවේ පරිණාමයත් එක්ක සැලකලා බලනකොට මිලියන 6ක් 7ක් කියලා කියන්නේ මේ මෑත කාලේ තමයි මුල්ම ප්‍රයිමේට් ආකාර අපේ වඳුරු පවුලේ සමාජිකයන් නැති වෙන්නේ නැති කියලා සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ පුතේ ආසන්න වශයෙන් වසර 195,000ක් විතර වගේ තමයි අපිට සාක්ෂි තියෙන්නේ මානව විශේෂයේ සම්භවය ගැන. එතකොට මානව විශේෂයේ සම්භවය සහ මානවයාගේ පරිණාමික ක්‍රියාවලියට ලොකු අවධානයක් අපි යොමු කරන්නේ නැහැ මේ පාඩමේදී. අනිත් ජීවීන් ගැනත් එහෙමයි. එතකොට පරිණාමයේ පිළිබඳ දැන් මතක තබා ගත යුතු කාරණා තියෙන්නේ ජීව විද්‍යාව හදාරනකොට ඔය ටික තමයි. ඒ කියන්නේ ඇති උනේ කොයි කාලේද, මුලින්ම ගොඩබිමට ආවේ කවුද, ඒ කොයි කාලේද, ඒ විදිහට කාලයත් එක්ක පුතේ විවිධාංගීකරණය හා සම්බන්ධ, ගොඩබිම වාස භූමි කර ගැනීම හා සම්බන්ධ මූලික කාරණා ටික ඔළුවේ තියෙනවා නම් මේ දක්වා විභාගෙ තිබුණු රටාව තුළ උපරිම ලකුණු ප්‍රමාණයක් ඔගොල්ලොන්ට ගන්න පුළුවන්. මතකයි පුංචි පැවරීමක් තියෙනවා ලබන සතිය වෙනකොට අවදි සහ භූවිද්‍යාත්මක කල්ප යෝන පිළිබඳව ටිකක් හොයලා තියන්න, පොඩි වගුවක් ඇඳලා තියන්න. අපි බලමු ඊළඟ දවසේ පාඩමත් එක්ක ඔගොල්ලෝ ගොඩනගාගත්ත යෝන සහ පරිණාමික යුග මොනවද, අලුතෙන් එකතු වෙන්න තියෙන කරුණු තියෙන්නේ මොනවද, වෙනස් කරගන්න ඕනි තැන් තියෙන්නේ, ඔගොල්ලොන්ගේ අධ්‍යයනය 100%ක් හරිද කියලා. සුබ සතියක්, අපි හම්බ වෙමු නැවත සුපුරුදු පරිදි ඊළඟ දවසේ ජීව විද්‍යා පාඩමත් එක්ක. විශ්වාසයෙන් රැඳිලා ඉන්න, අනිවාර්ය ඉහළ මට්ටමේ ප්‍රතිඵලයක් සඳහා අපි පියවරෙන් පියවර ඉස්සරහට යමු පුතේ. සුබ දවසක්. අයිබුවන්. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ.